විවිධ පත් කිරීම් කිරීමේ ස්වභාවයක් අද දවසේ අපිට සෞඛ්‍ය සේවාවෙන් වාර්තා වුණා අපි හොයලා බලුවාම මේක හැමතැනම සිද්ධ වෙමින් පවතිනවා මේ වෙනකොට සෞඛ්‍ය සේවාවට සෞඛ්‍ය සේවාවේ නිසි බලධාරියා නොවන ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රාදේශීය ලේකම්වරු හරහා විවිධ පුහුණු සඳහා අනුයුක්ත කිරීම් කළා තියෙනවා මේ පුහුණු කිරීම් වලට සමහර අය පත් කළා තියෙනවා දැන් පානදුර රෝහලේ ගත්තාම ඒකේ පත් කළා තියෙනවා ප්‍රජා සෞඛ්‍ය සේවක කියලා තව තැනක බලංගොඩ රෝහල ගත්තාම සාත්තු සේවක කියලා දාලා තියෙනවා ඊට පස්සේ අපි මහාවය ගත්තාම සාත්තු සේවක සහායක කියලා දාලා තියෙනවා අනුරාධපුරේ ගත්තාම හෙද සහායක කියලා ගන්නවා දැන් මෙහෙම තනතුරු සෞඛ්‍ය සේවාවේ කොහෙවත් නැහැ එතකොට සෞඛ්‍ය සේවාවේ කොහෙවත් නැති තනතුරු වලට සෞඛ්‍ය සේවාවේ නිසි බලධාරියා වෙන සෞඛ්‍ය ලේකම් හරි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් හරි රාජ්‍ය සේවා කොමිෂන් සභාව හරි දන්නේ නැතුව ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ප්‍රාදේශීය ලේකම් හරහා මධ්‍යම රජයේ රෝහල් වලට සහ පළාත් සභා රෝහල් වලට විවිධ පුහුණු සඳහා පත් කිරීම සිද්ධ කරමින් ඉන්නවා. ඒතර මේ පත් කිරීම පුහුණු විදිහට පත් වුණාට මේවට විවිධ නම් කියනවා. ඒතර අපේ රටේ සෞඛ්‍ය සේවාව සඳහා ඇතුල් වෙන්න තියෙන පළවෙනි සේවාව තමයි සෞඛ්‍ය සහායක සෞඛ්‍ය කාර්ය සහායක සේවාව. ඒක PL 1 වැටුප් කාණ්ඩයේ අතරතේ ඇතුල් වෙනකොට ඔවුන්ට සුදුසුකමක් තියෙනවා. ඒ සුදුසුකම තමයි අපොස සාමාන්‍ය පෙළ දෙවරකට නොවැඩි වාර ගණනකදී සම්මාන සාමාර්ථ දෙකක් සහිතව සමත් වෙන්න ඕන 26 කින්. ඒතකොට මේ අධ්‍යාපන සුදුසුකම නැති කෙනෙකුට සෞඛ්‍ය සේවාවේ කාර්ය සහායක සෞඛ්‍ය කාර්ය සහායක තනතුරටවත් පත් වෙන්න බෑ. නමුත් දැන් මේ නායකගේ සුදුසුකම් කවුද පරීක්ෂා කරලා බලලා තියෙන්නේ. අපිට පේන හැටියට ඔවුන්ට ඒ සුදුසුකමක් නැහැ. හැබැයි ඔවුන් පත් කරන්නේ සාත්තු සේවක. දැන් සාත්තු සේවක කිව්වහම අපේ රටේ සෞඛ්‍ය සේවාව තුල වෛද්‍යවරයෙක් සාත්තු සේවකේ. හෙද නිලධාරියෙක් සාත්තු සේවකේ. එතනින්නම් පල්ලෑ ඉන්න හැමෝම සාත්තු සේවය තමයි කරන්නේ. එතකොට සාත්තු සේවක කිව්වහම සමහරට වෛද්‍යවරයටත් සාත්තු සේවය කරන්න වෙනවා. එතකොට මේ නම කවුද දැම්මේ? මේ නම කොහෙද තියෙන්නේ? මේ නම ලංකාවේ කොයි වැටුප් කැටගරියක යටතේද අයිති වෙන්නේ? ඊළඟට හෙද සහායක. ලංකාවේ හෙද සහායක පත් කරන්න ගිහිල්ලා අවසාන වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් බිමට පැනලා සියදිවි හානි කරගත්ත ඉතිහාසයකුත් තියෙනවා. එතකොට අද නැවත ඒ ඉතිහාසය කැඳවන්නද යන්නේ. හෙද සහායක කියන පත්වීමක් දෙනකොට ඒ පත්වීම දෙන්නට සුදුසුකම් මොනවද? ඒවා කවුද පරීක්ෂා කරන්නේ? ඒ වගේම දැන් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ගත්තාම ලංකාවේ සෞඛ්‍ය සේවාව විතර 3000ක් ඉන්නවා ස්ථිර කරපු නැති කාර්ය මණ්ඩලය. එතකොට ඒ අය උපාධිධාරීන් පවා සෞඛ්‍ය කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 20ක් 30ක් ඉන්නවා උපාධි අරගෙන කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ ඉන්නේ. එතකොට ඒ අය ඉඳද්දි ඊට වඩා ඉහළ නම් යෝජනා කළා. ඊට වඩා ඉහළ තනතුරු යෝජනා කළා. සෞඛ්‍ය සේවාවේ නැති තනතුරකට මේ විදිහට විවිධ පුද්ගලයන් පත් කිරීම කියන කාරණාවයි ඒ කාරණාව सिद्ध කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිවෙක් දන්නේ නැති ජනාධිපති ලේකම් කාර්යාලය හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයි වීමයි ඇතුලේ මේ මොකද්ද सिद्ध වෙන්නේ කියන කාරණාව පිළිබඳව අපි ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය ලේකම්වරයාගේ අවධානයට යොමු කරනවා මොකද සෞඛ්‍ය ලේකම්වරයාත් මේකෙදි වග කියන්නට ඕනේ තමන්ගේ ආයතන වලට ඇවිල්ලා විවිධ පුද්ගලයෝ පුහුණු වෙනවා නම් ඔව් දැනගන්න ඕනේ මොන කාරණාවටද පුහුණු වෙන්නේ හැම දෙයකටම පුහුණු වෙන්න බෑ සෞඛ්‍ය සේවාවේ මට හෙට ගිහිලා වෛද්‍යවරයෙක් විදිහට පුහුණු වෙන්න බෑ මම පුහුණු වෙන්න ඕනේ මගේ වෘත්තියට අදාළව. ඖෂධ වේදිකුට ඇවිල්ලා මගේ වෘත්තිය පුහුණු වෙන්න බෑ. ඒ වගේම කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ කෙනෙකුගේ වැඩේ කරන්න තව කෙනෙකුට පුහුණු වෙන්න බෑ. පුහුණුවක් යොදවනවා නම් ඒ පුහුණුවට අදාළ වෘත්තියක් තියෙන්න ඕනේ. අදාළ සේවයක් සෞඛ්‍ය සේවාව ඇතුලේ තියෙන්න ඕනේ. අදාළ වැටුප් කේතයක් තියෙන්න ඕනේ. ඒ වගේම රාජ්‍ය කළමනාකරණය විසින් ඒකට අදාළ තනතුරක් අනුමත කරලා තියෙන්න ඕනේ. මේ කිසිවක් මේකේ නෑ. අවම අධ්‍යාපන සුදුසුකමක් නැහැ පත්වීමේ නිසි බලධාරියෙක් නැහැ වැටුප් කේතයක් නැහැ තනතුරක් නැහැ නමුත් පුහුණු වෙනවා අවාසනාවකට වගේ අපේ රටේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ විශේෂයෙන්ම මේවා පුහුණු කරමින් ඉන්නවා ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා තමන් පුහුණු කිරීම තමන්ගේ වගකීමක් විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලයේ විදියට ඕනෑම කෙනෙක් ආවම අපි පුහුණු කරන්න ඕනේ හැබැයි ඒ පුහුණු කරන්න ඕනේ ඒ පුහුණු වෙන පුද්ගලයාගේ සේවාව මොකද්ද කියලා දැනගන්න breaking.lk